ලෝක කුසලන දැල්පඳු තරගාවලියේ ශ්‍රී ලංකාවට ඉතාමත් සුවිශේෂ උද්දිනය තමයි තර්ජනි සිවලිංගම් ක්‍රීඩිකාවගේ දක්ෂතාවය. ඔහු ඇය මේ වෙනකොට මේ තරගාවලිය තුළ ලෝකයේ ඉහළම තැන ඉදිරියම සිටීමට ඇය දක්ෂතාවය දක්වලා තිබෙනවා. ඉතින් මාත් සමග සිටිනවා මේ මොහොතේ තර්ජනි. කොහොමද ඔබේ දක්ෂතාවයකට මොකද හිතෙන්නේ? ඇත්තට මේ අපි හැපි අනිත් රටවලින් බලනකොට අපි ගොඩාක් ෆැසිලිටීස් නැතුව රට එහෙම තියාගෙන අපි ඇවිල්ලා මේම කාපු විදියන මම ඇත්තට මේ සන්තෝෂ වෙනවා. ඔයා පහසුකම් ලැබෙනවනම් කොයි වගේ දේවල්ද ඔයාට ලැබෙනවනම් හොඳයි කියලා හිතෙන්නේ? අපි දැන් මම අපි අද ගැහුවේ සමෝවා මැච් එක. සමෝවා ප්ලේයර්ස්ලා භාගය ඉන්නේ නිව්සිලන්ඩ්, භාගය ඉන්නේ ඔස්ට්‍රේලියා. ඔක්කොම ගාන්නේ කම්පිටිෂන් ලෙවල් එක. කම්පිටිෂන් කියන්නේ 6 months, 4 months කන්ටිනියු ඒගොල්ලෝ මැච් ගන්නවා. 4 every weeks ගන්නවා මැචස්. එවරි රට ඒම තමයි ගන්නේ. අපි රට තියන්නේ ඕන්ලි ටූර්නමෙන්ට් කියලා. ටූර්නමෙන්ට් එක අපි ගන්නේ ඕන්ලි 2 days. එතකොට මං කියන්නේ පොඩි ඒජ් එක ඉඳලා 10 years ඉඳලා ඒක ගන්න ඕනේ. දැන් ඔස්ට්‍රේලියා හැරි ඕන රටට තියෙනවා අන්ඩර් 10 years ඉඳලා කම්පිටිෂන් ලෙවල් එක. එතකොට ඒක කම්පිටිෂන් ලෙවලෙත් කැටගරි වයිස් තියෙනවා. ඒක සමහර දක්ෂරමයි තියෙනවා සංස්කෝප් එක. ඊට පස්සේ ඔස්ට්‍රේලියා නැෂනල් ලීග් එක තියෙනවා, වික්ටෝරියා නැෂනල් ලීග් ඒම, නිව්සිලන්ඩ් ඒම තියෙන ඒම හැම රටම තියෙන ඒම අපි රටට ගේන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. මම ගොඩාක් කියන්නේ අපි කම්පිටිෂන් ලෙවල් එක ඒක පුරුදු කරන්න ඕනේ කියලා. අපි රටට කම්පිටිස් 10 years ඉඳලා අපි කම්පිටිෂන් ලෙවල් සෙල්ලම් කරන්න ඕනේ කියලා. පාස කාලෙ කම්පිටිෂන් 4 months කන්ටිනියු හැම ප්ලේයර් ඒ කාලේ ඉන්න ප්ලේ කරන්න ඕනේ කියලා. දැන් අද අපි ගත්තොත් භාගයයි ඔස්ට්‍රේලියා ලීග් එක ගන්නවා, භාගයයි නිව්සිලන්ඩ් ලීග් එක ගන්නවා. ඒකලන් කන්ටිනියු ප්ලේයර්ස්ලා. ඒ වගේ අපි ගේන්න ඕනේ තමයි මම කියන්නේ. ඒ කියන්නේ ඔබ කියනවා ලංකාවටත් මේ වගේ කම්පිටිෂන් ලෙවල් එක තරග තියෙන්න ඕනේ කියන එක. ඒ සඳහා තමයි මූලික වෙන්න ඕනේ. එහෙම වුණොත් තව මීට වඩා ඉදිරියට මේ ක්‍රීඩාව ගේන්න පුළුවන්. එතකොට ඔබ මොකද හිතන්නේ ඔබේ මේ දැන් ඔබ දැනට පැවති තරගවල සියල්ලෙන් ඔබ ඉදිරියෙන් ඉන්නවා ගෝල් ෂූට කෙනෙක් වශයෙන්, කියන්නේ විදින්නියක් වශයෙන්. ඔබට මොකද දැනෙන සතුට? මොකද හිතෙන්නේ ඔබ යාපනයේ දුෂ්කර ප්‍රදේශයක ඉපදිලා ඇවිල්ලා ඇත්තටම මම මේ විදියට ආපේක මට උදව් කරපු අපි ටීම් ප්ලේයර්ස්ලා, කෝචස්ලා, කලින් ඉරුපු ප්ලේයර්ස්ලා හැමෝටම මම මෙතන ආපේට මම වැඩ කරපු තැන ඔක්කොටම මම තැන්ක්ස් කරනවා. ඒතර ඔබේ කණ්ඩායමේ පසුපෙළේ සිටින විදින්නියන් නැත්නම් ෂූටර්ස්ලා ගැන මොකද ඔබ දකින්නේ කොහොමද? ඒගොල්ලන් මම හිතන්නේ මම ඉන්න නිසා ඒගොල්ලන් ප්‍රෙෂර් නැතුව ඉන්නවා ඇති. ඒගොල්ලත් ෂූට් කරන්න ඕනේ තමයි මම හිතන්නේ. ලිවර්පූල් එරිනා බැංක් එරිනා ක්‍රීඩාගාරයේ අභියස සිට මම ප්‍රසාද් සේනාධීර.